අතරින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු නොවේ කවුද? A. ටීබී ලංගරත්න B. සාගර පලන්සූරිය C. ඒවි සුරවීර D. ආනන්ද සමරකෝ. ඔබ සාමාන්‍යයෙන් කියවන කෙනෙක් නේද? ඔව්. හොඳට කියවන කෙනෙක්. ඔව්. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුත් කියවලා තියෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගැන නම් කියවලා නැහැ. කියවන තරම් දේකුත් නැහැනේ. හැබැයි ඉතින් ඔක්කොමලත් නෙවෙයි මේකේ වැඩේ තියෙන්නේ අර බෞතරයේ යෙවුනාම යමක් කමක් දන්න මිනිස්සු ඔක්කොටමත් අර පොදු හැන්දෙන් හම්බ වෙනවා. ඔය මඩගොහරුවේ ඉතින් නෙළුම් එක දෙක පිපෙනවා සහ පිපෙනවා ඇති. වැඩේ තියෙන ඉතින් ඒකෙන් පළක් ගන්න විදිහක් නැහැ. කවුරුත් ඔය ගොහරුවට බෑලා ඔය නෙළුමෙන් ප්‍රයෝජනයක් ගන්න නැහැනේ. ඒ වගේ තමයි ඉතින්. ඒක ඇත්ත. ටීබී ලංගරත්නයන් ගැන නම් මට කොහේ හරි මට ඇහිච්ච මතකයක් තියෙනවා වගේ ඔහු දේශපාලනයට සම්බන්ධ වුණා වගේ. ආනන්ද සමරකෝන් මහත්මයා කියන්නේ අපේ ජාතික ගීයේ නිර්මාතෘවරයානේ. එතකොට සාගර පලන්සූරිය පැවිදි වුණානේ. එතකොට මන්ත්‍රීවරයෙකුත් වුණාද? ඒවි සුරවීර කියන නම නම් මට ඇත්තටම හුරු පුරුදු මදි. එතකොට මං ඒ ගැන දන්නේ නැහැ. මට ගැටලුව තියෙන්නේ B D අතර. මම කෝල ෆ්‍රෙන්ඩ් අවස්ථාව ගන්නවා චන්දන මහත්. හරි. ස්ථිරයිද? ස්ථිරයි. කාර්ද වාසනා කතා කරන්නේ? මම කතා කරනවා මුදිත සේනාරත්නට. වාසනා දැන් පටන් ගන්න. අයියා මේ අතරින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු නොවුවේ කවුද? පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් උනේ නැත්තේ කවුද? ටීබී ඉලංගරත්න, සාගර පලන්සූරිය, ඒවි සුරවීර, ආනන්ද සමරකෝන්. මම හිතන්නේ නම් ආනන්ද සමරකෝන් වෙන්න ඕනි. මම හිතන විදිහට නම් ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් උනේ නැත්තේ. උනේ නැත්තේ. මම හිතන විදිහට ආනන්ද සමරකෝන් විය යුතුයි. මගේ මතකෙ හැටියට නම්. හරි මුදිතයි. Thank you. මේ මම ඒ ආන්සර් එක බාර ගන්නවා. මොකක්ද ආන්සර්? ෆයිනල් ආන්සර් ආනන්ද සමරකෝන්. ඔබට තිබුණු මතකය හරි. ටීවී ලංගරත්න මහත්තයා 1963-64 මුදල් ඇමතිවරයා විදිහට කටයුතු කළා. ඔහු ප්‍රබල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමාජිකයෙක්, ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පතාතියෙක්. ඊළඟට අපිට තියෙන්නේ සාගර පලන්සූරිය, ඒවි සුරවීර. ඔහු ප්‍රකට රචකයෙක්, මහාචාර්ය ඒවි සුරවීර පුත් ගණනාවක් ලියලා තියෙනවා. ඒ වගේම විශිෂ්ට, ඒකයි මං කිව්වේ පාර්ලිමේන්තු වලත් ඉන්නවා එහෙම විශිෂ්ට විශිෂ්ට කෙනෙක්. අපිට එහෙම මතක තියෙන්නේ නැහෙනි. ඒක හරි. ඒ මතක තියෙන්නේ නැත්තේ අර ඔබ කිව්වා වගේ සමහර නෙළුම් පිපිලා ඔහේ තියෙනවා. කෑ ගහන ගෙම්බුව අපිට මතකයි. අර අර මඩේ ඔබ කිව්වා අර මඩවලේ තියෙන නෙළුම් අපිට මතක නැහැ. මොකද නෙළුම් වලට සද්ද නැහෙනි. හැබැයි ඔහු නැවත නැවත කිව්වා මට මතක තියෙන විදිහට, මතක තියෙන විදිහට, මතක තියෙන විදිහට කියලා. අන්තිම තප්පරෙත් මොනවද කියන්න ගියා. එතකොට කාලි ඉවර වෙලා. වාසනා උත්තරය ආනන්ද සමරකෝන්.